හරි පුතේ කල්පනාවේ ලියමු ආනිපූර්ණ මූල ධර්මයේ යටතේ ආනිපූර්ණ මූල ධර්මයේ යටතේ මූල ධර්මයේ යටතේ මූල ධර්මයේ යටතේ වාසියක් හෝ අවාසියක් නොවන පරිදි නවන පරිදි හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පමණක් වාසියක් හෝ අවාසියක් නවන පරිදි හානිය යථා තත්ත්වයට පත් කිරීම සඳහා පමණක් රතු පැනලා ලියමු ජීවිත රක්ෂණය සඳහා හානිපූර්ණ මූල ධර්මයේ අදාළ නොවේ. හරි. අපි අටින් ලියමු. ඉල්පෑනලා ලියන්න. මෙහිදී යම් පුද්ගලයෙකුට තම දේපල හානිය වෙනුවෙන් හිමිවිය යුත්තේ
ओहगे हानिय प्रतिपूर्ण किरीम सदहा प्रतिपूर्ण सदहा आवश्यवन मुदले प्रतिपूर्ण सदा आवश्यवन मुदले पमनात्म वनातर अमनात्मनातर ඊට අමතරව යම් ප්‍රතිලාභයක් හිමිවන්නේ නම් ඊට අමතර යම් ප්‍රතිලාභයක් හිමිවන්නේ නම් එය එය රක්ෂකයාට හිමි විය යුතුය රක්ෂකයාට හිමි විය යුතුය सरल प्रश्न हेमोट उत्तर देना मोटर तीन मैं मोटर मेरा तीर मोटर पीला पोटा मे बी हरदे मोटर हर अभी तो मे दिना पूर्ण रक्षण अरती मेहत फुल इंश्योरेंस का दाती ना मेहत फुल इंश्योरेंस का दाती अभी ही तो मेहा जनशक्ति इंश्योरेंस का दाती ना मेहा सेलिंग को इंश्योरेंस का दाती इतना मेन मेया वंदी से लिंको मेयागे हानिय रुपया लक्ष्य आई मेयागे हानिया रुपया लक्ष्य आई से लिंको किया देना भूते थे लक्षण वंदी विधि रेट किया काम बना क्या बार फुल इंश्योरेंस है दादी रुपया लक्ष्य आय लक्ष्य आय हम बोलेंगे आई फुल इंश्योरेंस है दादी इधर आने तक के लिए वाहन के देना थर्ड पार्टी मैं आ तुम्हें नहीं पास में यार देना था नहीं नहीं ये देना थे ये मासा दान फुल इंश्योरेंस का दाल दे दिया दिन में मिया गाना मिया का थाम बोला लक्ष्य देखा मिया का थाम बोला पुते लक्ष्य देखा है भाई मैंने मेह में का तीर मैं सीएल में रक्षण समागम एक ही निकट संबंध है एक बार तीन नेटवर्क का मुखरी सिद्धियट अदाल वाहन नंबर सह एक सिद्धियदी एक रक्षण आयतने की अभी तो सेलिंको रक्षण आयतने में वंदे ओती जनशक्ति आयतने में काटवत वंदे वन सेलिंको आयतने में आठ वितरक वंदे ओ जनशक्ति आयतने में आठ वितरक वंदे जनशक्ति आयतने में वंदे ओ सेलिंको आयतने काटवत वंदे वन කොහොම ගත්තත් එක්කෙනෙක් ගැතට එන්නේ රුපියල් ලක්ෂයයි ඊට වඩා වැඩිපුර එන්නේ නැහැ. පැහැදිලිද පුතේ? ඕනනම් ජනශක්තියකින් දෙන්නටම ගන්න පුළුවන්.
ඕනනම් සෙලින් කෝකෙන් දෙන්නටම ගන්න පුළුවන් නැත්නම් දෙන්නටම තම තමන්ගේ රක්ෂණයෙන් අරගෙන වෙන වෙනම කරගන්නත් පුළුවන් පැහැදිලිද පුතේ ළමයි ඔව් සර් හැබැයි කොහොම කළත් මේගොල්ලන්ට හම්බ වෙන්නේ ලක්ෂයයි ඒ වගේම අපි දන්නවා මෙන්න මේ කැඩෙන කෑලි ටික මේ කෑලි සාමාන්‍ය අපව අපිට දෙනවද රක්ෂණ සමාගම නෑ අපිට දෙන්නව ආපහු දෙන්නේ නැහැ. ඒ ටිකත් මොකද කරන්නේ? රක්ෂණ ආයතනයේ විසින් අරයි යනවා. සාමාන්‍ය වාහනයක් හැප්පුණාම පුතේ හදල ඉවරුනම අර කැලි ඉතුරු වෙනවා දිනන්නේ. ඒ ටිකත් රක්ෂණ ආයතනයේ අරයි යනවා. මොකද ඒ කැලි ටිකෙනුත් අපිට වාසියක් හම්බ වෙන්න පුළුවන් නිසා. හරි. ඕක තමයි පුතේ අපිට කියන්නේ. එකකින් අපි රක්ෂණයට වන්දි ගන්නවා නම් වෙන කොහෙන්වත් හම්බ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් නම් කියන්නේ පුතේ අපිට මෙයා වැරදී කියලා මෙයාගෙන් රුපියල් 10000ක් හරි මෙයා ගත්තා නම් ඒකත් අඩු කරන්න ඕනේ. ඉතින් අපි අය සාමාන්‍යයෙන් ඒක රක්ෂණ සමාගමට කියන්නේ නැති හින්දා ඒක අහුවෙද නැහැ. සාමාන්‍ය අපි රක්ෂණේ නෙමෙයි නිකන් අතින් අනිත් එක්කෙනා දැන් මෙතන කවුරු හරි වැරදිකාරයෙක් ඉන්නවානේ. වැරදිකාරයගෙන් අනිත් එක්කෙනා සල්ලි ගත්තොත් එහෙම සාමාන්‍ය ඒකත් රක්ෂණ සමාගම දැනුවත් කළ යුතුයි. හැබැයි අපි ආයක දැනුවත් කරන්නේ නැහැ. මොකද එහෙම දැනුවත් කළොත් ඒ ගාන අඩු කළා තමයි රක්ෂණ සමාගම වන්දි ගෙවන්නේ. හරි. උතෝ ටික තමයි අපිට රක්ෂණ මූලධර්ම යටතේ කතා කරන්න තියෙන්නේ. උදේ විනාඩියක් දෙන්නම්. දීපල රක්ෂණයේ කියන එක ඔතනින් අවසන්. ඊට පස්සේ සෝරි. රක්ෂණයට අදාළ මූලික කොටස් ටික ඔතනින් අවසන්. ඊට පස්සේ අපිට ඉන්න තියෙන්නේ ජීවිත රක්ෂණයට. ඒ නිසා ඉක්මනට ඔන්න ටික කියව ගන්න විනාඩි දෙකක් දෙන්න හරිද පුතේ? හරි. පුතේ මම ජීවිත රක්ෂණය කියන එක සම්පූර්ණයෙන් මුලින්දලා අගටම එකපාර විස්තර කරනවා.
අතේ තියෙන පෑන් පැන්සල් ටික පොඩ්ඩක් පැත්තකින් තියලා අහගන්න. පුතේ අපේ තාම අපි මේ පළවෙනි පාඩම ගියාට ප්‍රශ්නයක් නැහැ. ඉතින් සිලබස් ඉවර කරගන්න පුළුවන්. අපි දන්න 11 අවසර අපිට තියෙන පාඩම් 8යි. ඔය පාඩම් 8ෙන් පාඩම් දෙකක් තියෙනවා අපිට සාමාන්‍යයෙන් අන්තිමට ආයෝජනය කියන පාඩම සහ පිළිවැළේකන කියන පාඩම් දෙක අපිට සති 4කින් අවසන් කරන්න පුළුවන්. ඒ වගේම තමයි කලමනාකරණය සහ අලවිකරණය කියන පාඩම් දෙකත් සති 4කින් අපිට ඉවර කරන්න පුළුවන්. ඒ කියන්නේ මාස දෙකක් ඇතුළත අපිට පාඩම් 4ක් ඉවර කිරීමේ හැකියාව තියෙනවා. ඒතර ඉතිරි පාඩම් ටිකට තමයි අපිට ඉතිරි කාලය වැය වෙන්නේ. සහ පාස් පේපර්ස් කරන්න. ඒ නිසා බය වෙන්න එපා පුතේ. අනිවාර්යෙන් සිලබස් එක ඉවර කරනවා. බලමු අපිට ගිණුම් කරන්නේ කොටස් ටික පටන් ගන්න කලින් පන්ති පටන් ගන්න තිබුණොත් හොඳයි. හැබැයි ගිණුම් කරන්නේ පටන් ගත්තට පස්සේ 11වසට අදාළ මූල්‍ය ප්‍රකාශන ටික අනිවාර්යයෙන්ම පන්තියට සම්බන්ධ වෙන්න ඕනේ පුතේ. නැත්නම් ඒක අමාරුයි. එක දවසක් හරි මග අරගත්තොත් අමාරුයි. දැන් අපිට පේනවා අදත් දීප දෙනෙක්ම නැහැ. දැන් ඊළඟ දවසේ ආවම යාළට මේක ඉතුරු ටික තේරෙන්නේ. ඒත් හැමදාම පන්තියට අනිවාර්යයෙන් සම්බන්ධ වෙන්න නැත්නම් වීඩියෝ එක හරි ඉල්ලගන්න. හරි. ජීවිත රක්ෂණය පුතේ අපි ජීවිත රක්ෂණයක් ගන්න සාමාන්‍යයෙන් නිශ්චිත කාල සීමාවක් සඳහා. ඒ කියන්නේ කවදා හරි මරුණාම ගෙවන්න නෙමෙයි, නිශ්චිත කාල සීමාවක්. සාමාන්‍ය අවුරුදු 10ක් 15ක් වගේ කාලෙ. අපි තෝරන අපි ගන්නවා අවුරුදු 15ක ජීවිත රක්ෂණය. අවුරුදු 15කට අපි ජීවිත රක්ෂණයක් ගන්නවා. සාමාන්‍යයෙන් මේ ජීවිත රක්ෂණයක් අපි ගත්තාම පුතේ අවුරුදු 15ම ගෙවන්න ඕනේ නැහැ. පුතේ මේක තියෙන්නේ අවුරුදු 7යි ගෙවන්න. මෙන්න මේ අවුරුදු 7 අපි මාසිකව ගෙවීම කරන්න ඕනේ. වාරික ගෙවාගෙන යනවා. ඒ කියන්නේ අපි හිතමු මේ ලක්ෂණ ජීවිත ලක්ෂණයක් ගත්තාම මොකද්ද තියෙන ප්‍රතිලාභය? එකක් තමයි නෙලියන මරණයකදී, ඒ කියන්නේ ජීවිත ලක්ෂණය ගත්ත පුද්ගලයා මිය ගියත් එම එකඟ වූ පන්ති මුදල ගෙවීම කර. ඒක තමයි පුතේ ජීවිත රක්ෂණය කරා. දැන් මෝටර රථයක වගේ නම් හානියේ වටිනාකම තමයි ගෙවන්නේ. දැන් අපිට ජීවිත රක්ෂණයකදී නම් හානියේ වටිනාකම අපිට ඇස්තමේන්තු කරන්න බෑ. දැන් අපිට මෝටර රථයක් නම් ලක්ෂ 20යි නම් ලක්ෂ 20 තමයි ගෙවන්නේ. බෑ. ජීවිත රක්ෂණයදී අපි එකඟ වෙලා තියෙනවා ලක්ෂ 10ද 15ද 20ද ලක්ෂ 100ක්ද ඒ වගේ එකඟ වූ අන්දි මුදල ගෙවන. ඒ කියන්නේ මෙන්න මේ කාල සීමාව ඇතුළත මිය ගියොත්. ඒකට විශේෂයෙන් අපි කියන්න ඕනේ රක්ෂිත කාල සීමාව තුල. හරි. දැන් අපේ රක්ෂිත කාල සීමාව තියෙනවා පුතේ අවුරුදු 15ක්. හිතන්නකෝ මෙහෙම රක්ෂිත කාල සීමාව තුළ මිය ගියේ නැහැ. යහතින් ඉන්නවා දැන් එයා. මොකද වෙන්නේ? රක්ෂිත කාල සීමාව තුළ මිය ගියේ නැහැ. මොකද වෙන්නේ? දැන් අපි රක්ෂණ ආවරණයක් ගත්තා අවුරුදු 15කට. අපි හිතමු මේකේ මිය ගියත් එහෙම රුපියල් ලක්ෂ 30ක් ගෙවීමේ එකඟතාවය මත තමයි මේ එකඟතාවය මත තමයි රක්ෂණ ගිවිසුම අපි පටන් ගත්තේ. දැන් ප්‍රශ්නේ තියෙන්නේ අපි වාරිකත් ගෙවලා තියෙන අවුරුදු 7ක් රක්ෂණ ගිවිසුමත් අරගෙන තියෙන අවුරුදු 15කට. හැබැයි අවුරුදු 15 ගිහිල්ලා තියෙනවා, වාරික ටිකත් හරියට ගෙවලා තියෙනවා, මිය ගියේ නැහැ. මොකද වෙන්නේ?
අපරාදේ මේ මුදල එහෙමද නැහැ පුතේ සාමාන්‍යයෙන් මේ කාලය තුලත මිය ගියොත් මිය ගියොත් හම්බ වෙන වන්දිය තියෙනවනේ ඒ වන්දිය හම්බ වෙන්නේ නැහැ හැබැයි මෙන්න මෙතනදී අපිට ගන්න පුළුවන් කල්පිරීමේදී එකඟ වූ මුදල ලබා ගන්න පුළුවන් උදේ කල්පිරීමේදී එකඟ වූ මුදල කියන්නේ බොහෝ විට මෙන්න මේ වාරික අපි ගෙවපු ගාන සහ ඒකට අදාළ පොලිය විදිහට කල්පිරීමේදී අපිට ගන්න පුළුවන් කල්පිරනා කියලා කියන්නේ පුතේ කාල සීමාව අවසාන දිනට තේරුණාද ඒක නිර්මාණි ඒ කියන්නේ මෙන්න මේ කාල සීමාව ඇතුළත අපි මිය ගියොත් එහෙම අපිට 130ක් හම්බ වෙනවා හැබැයි මිය යන්නේ නැතුව අපි කාල සීමාව අවසන් වුණොත් එහෙම අපිට මිය ගියොත් හම්බ වෙන වන්දිය හම්බ වෙන්නේ නැහැ හැබැයි ඒ වෙනුවට අපිට කල්පිරීමේදී ගෙවන්න එකඟ වෙච්ච මුදල රක්ෂණායතනෙ විසින් ගෙවනවා සාමාන්‍ය ජීවිත රක්ෂණයක් ගත්තේ පුතේ ඔන්න ඔය කියන වටිනාකම් දෙකම ගැන සාකච්ඡා කරනවා එකක් තමයි මිය ගියොත් ඔයාලට කොච්චරක් ගෙවනවද මිය යන්නේ නැතුව කල්පිරෙන දින වෙනකන් හිටියොත් කොච්චරක් ගෙවනවද කියන එක රක්ෂණායතනෙත් එක්ක එකඟතාවයකට එනවා ඉතින් මේ කල්පිරීමේදී එකඟ වූ මුදල හම්බ වෙනවා කල්පිරෙනකොටත් එයා මිය ගියේ නැතොත් තේරුණාද පුතේ ඒක ළමයි जीवित रक्षण मियगियो जीवित रक्षण तव अमतर विविध पहासुगम एक जीवित रक्षण ජීවිත රක්ෂණයේදී ජීවිත හානියක් වුණොත් ගෙවන මුදලට අමතරව තව අලුතෙන් කොටස් සමහරක් ජීවිත රක්ෂණවල එකතු කරලා තියෙනවා. ඒ කියන්නේ මොනවද? ලෝහල් ගතවීමකදී ගෙවීම. ඒ කියන්නේ හදිසියවත් අපි ලෝහල් ගත වුණොත් එහෙම එක අපේ වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගිය මුදල ගෙවනවා නැත්නම් දවස් පදනම මත දවසකට යම් කිසි වටිනාකමක් ගෙවනවා නම් එහෙම කියන්නේ රෝහල්ගත වීමකදී ගෙවීම කර. ඒ වගේම සැත්කම් සඳහා මුදල් ගෙවීම සිද්ධ කර. රෝහල් ගතවීමකදී රෝහල් ගතවීමට අදාළව ගෙවනවා ඒ වගේම සත්කම් සඳහා මුදල් ගෙවීම කරනවා ඒ වගේම අපි ගත්තොත් එහෙම පුද්ගලික රෝහලක අපි ඉන්නවා නම් රෝහල් ගාස්තු ගෙවීම කරනවා රෝහල් ගාස්තු ගෙවීම කරනවා. ඒ කියන්නේ රෝහලට ඇතුළත් වෙලා එයා පුද්ගලික රෝහලක ඉන්නා නම් ඒකට අදාළ ගාස්තු ගෙවීම කරනවා. ඒ වගේම තමයි හදිසි අනතුරු සඳහා ගෙවීම කරනවා. දැන් අපි දැක්කා තියෙනවා සමහරක් ජීවිත රක්ෂණ තියෙනවා. ජීවිත රක්ෂණය ගත්තාම පුතේ ජීවිත රක්ෂණයක් අපි සාමාන්‍යයෙන් ගන්නේ ප්‍රධාන අරමුණ මොකද්ද? ඒ පුද්ගලයාගේ ජීවිතයට හානියක් වුණොත් හෝ වුණොත් වන්දි ලබා ගැනීම එහෙමුන් නැත්නම් යාට කල්පිරීමේදී මුදල් ලබා ගන්න පුළුවන්. වෙයි අපිට දකින්න පුළුවන් දැන් ජීවිත රක්ෂණවල තව තව කොටස් එකතු කරලා තියෙනවා. ඒ තමයි රෝහල් ගත වීමකදී මුදල් ගෙවීම, රෝහල් ගාස්තු ගෙවීම, සත්කම් සඳහා මුදල් ගෙවීම, හදිසි අනතුරු සඳහා ගෙවීම කිරීම. ඒ වගේම අපි දැකලා තියෙනවා සමහර වෙලාවට රෝහල් ගත වීම නිසා ඔහුට රැකියාව හෝ එයාගේ වෘත්තිය කරගන්න බැරි වීම
පදනම් කරගෙන යම් කිසි ගෙවීමක් සිදු කිරීම වගේ විවිධ කොටස් ඒ කියන්නේ පාරිභෝගික ආකර්ෂණය දිනා ගැනීම සඳහා සහ පාරිභෝගිකයන් අතර ඒගොල්ලන්ගේ මේ රක්ෂණ ගිවිසුම ප්‍රවර්ධනය කිරීම සඳහා විවිධ ක්‍රම භාවිත කරලා තියෙනවා නැත්නම් විවිධ වරප්‍රසාද දීලා තියෙනවා මේ ජීවිත රක්ෂණයට අමතරව සාමාන්‍ය ඕගොල්ලන්ට ටීවී එකේ ඇඩ් එහෙම යනකොට ඔය අපේ ඔය වගේ ඒවා දැකලා ඇති නේද සාමාන්‍යයෙන් අපි ජීවිත රක්ෂණයක් අරගෙන තියෙද්දි අනතුරකට ලක් වෙලා අපිට රැකියාව හෝ අපේ වෘත්තිය කරන්න බැරි වුණොත් ඊට පෞලේ සමාජිකයින්ට තමයිගේ අධ්‍යාපනයට ඒවටත් මේ රක්ෂණය හරහා උදව් කරනවා එහෙම දැකලා තියෙනා නේද පුතේ ළමයි දැකලා තියෙනා නේද අර තාත්තා හොස්පිටල් එකේ හිටියා අර ඉගෙන ගන්න කතාවක් තියෙන ඇඩ් එකක් තියෙනවා නේ මට මතක නැහැ මොකද තම ආයතනයේ කියලා හරි එතකොට ඔන්නෝග තමයි සරලවම ජීවිත රක්ෂණයක් කියලා කියන්නේ එතකොට පුතේ මේ ජීවිත රක්ෂණයක් අපිට කියන්න පුළුවන් ඕනනම් ඉතිරි කිරීමකට සමානයි ඉතිරි කිරීමකට සමානයි ඒ කියන්නේ හරියට අපි මුදල් ඉතිරි කිරීමක් කළා වගේ ඊළඟට අපිට ජීවිත රක්ෂණයක් ජීවිත රක්ෂණ ඔක්කුවක් තියනවා නම් පුතේ ඒක ණය ලබා ගැනීමේදී අපේයක් ලෙස භාවිත කරන්න පුළුවන් ණය ලබා ගැනීමේදී අපේයක් ලෙස භාවිත කරන්න ඒ වගේම තමයි පුතේ වෙනත් වරප්‍රසාද ඒ කියන්නේ විවිධ බෝනස් සම්බ වෙනවා අපිට බෝනස් විශේෂ අවස්ථාවලදී ත්‍යාග වගේ දේවල් ගන්න පුළුවන් අපිට මේ ජීවිත රක්ෂණය භාවිතා කරන්න පුළුවන් අපේ විවිධ කටයුතු සමඟ. සමස්තයක් නැත්නම් ප්‍රධාන අරමුණ තමයි ජීවිත රක්ෂණයක පුද්ගලයාගේ ජීවිතයට හානියක් වුණොත් එයා විසින් නම් කරන ලද යැපෙන්නන්ට එයා විසින් තීරණය කරපු නැත්නම් රක්ෂණ උපහරහා තීරණය කරපු මුදල ගෙවීම එයාගේ ජීවිතයට හානියක් වුණේ නැතොත් පල්පිරීමේදී මුදල ගෙවීම සිද්ධ කරන්න පුළුවන්. එතකොට මරණයේදී වන්දි මුදල ගෙවීම තමයි ප්‍රධාන අරමුණ. ඊට අමතරව අපි දකින්න පුළුවන් රෝහල්ගත වීමකදී ගෙවීම, දැත්කම් සඳහා මුදල් ගෙවීම වගේ දේවල් දකින්න පුළුවන්. හරි. පුතේ තේරුණාද ජීවිත රක්ෂණය කියන්නේ මොකද්ද කියලා? ළමයි කවින්දු තේරුණාද? කවින්දු තේරුණාද? ඔව් සර්. මනීෂ නිර්මාණි පූර්ණිම තේරුණා සර්. ඔව් සර්. තේරුණා සර්. හරි. එහෙනම් මට මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න. ඔයාලා අනාගතයේදී ජීවිත රක්ෂණයක් ගන්නවා. දැන් ඔයාලා ඔය ජීවිත රක්ෂණය ගැන කියන්නේ නැහැ ඉන්නවා නේද? ඒක දැක්ක ඇවිල්ලා කියනවානේ මෙන්න මෙහෙම කරන්න මෙන්න මෙහෙම කරන්න මෙන්න මෙහෙම අපි දෙනවා. ඒතකොට ඔය සම්පූර්ණ හැම දෙයකම හරය තමයි පුතේ මේක. ගොඩක් වෙලාවට ඒගොල්ලෝ කතා කරන්නේ මෙන්න මේකට වඩා වෙනස් අපිට හම්බ වෙන ප්‍රතිලාභ ටික ගැන විතරක් වෙන්න පුළුවන්. කොහොම වුණත් මෙන්න මේ ටික තමයි මූලිකම කරුණු ටික. මොකද රක්ෂණය ගන්න කෙනා මේ රක්ෂිත කාල සීමාව තුළ මිය ගියොත් ඒ අදාළ වන්දිය හිමි වෙනවා. එහෙම නැති වුණත් කල් පිරීමේදී එකග වෙච්ච මුදල ගන්න පුළුවන්. දැන් අපිට විවිධ
ප්‍රතිලාභ වර ප්‍රසාද හඳුන්වා දීලා තියෙනවා මරණයකදී ගෙවීමට අමතරව මරණයකදී සාමාන්‍යයෙන් ගෙවන්නේ පුතේ ජීවිත රක්ෂණයක් ගන්නකොට අපි නම් කරන්න ඕනේ පාර්ශවයක් යම් කිසි පුද්ගලයෙක් ඒතොර අපේ පවුලේ කෙනෙක් හෝ අපි නම් කරන පුද්ගලයාට තමයි මේ වන්දිය අදාළ රක්ෂණ ආයතනයෙන් ගෙවන්නේ ජීවිත රක්ෂණයේදී මියගිය කෙනාට මුදල් ගෙවීමට අමතරව රෝහල්ගත වීමකදී ගෙවීම සැත්තම් සඳහා ගෙවීම රෝහල් ගාස්තු ගෙවීම අධික අන්තර සඳහා මුදල් ගෙවීම වැනි තවත් විවිධ දේවල් මේ ජීවිත රක්ෂණ උපත් එක්ක සම්බන්ධ කරලා ලබා දීම විවිධ රක්ෂණ සමාගම් විසින් සිද්ධ කරනවා. ඒතකොට ඇත්තටම ගත්තොත් මේ ජීවිත රක්ෂණය කියන එක ඉතිරි කිරීමකට සමානයි. මොකද අපිට මේ මුදල නැති වෙන්නේ නැහැ. හරි. පුතේ අපි ගත්තොත් එහෙම වාහනයක මෝටර රථයක ඉන්ෂුරන්ස් එකක් ගත්තොත් මේ අවුරුද්දේ අපි රක්ෂණය කරලා ඊළඟ අවුරුද්දේ අයි රක්ෂණය අලුත් කරන්න ඕනේ. හැබැයි මේ අවුරුද්දේ රක්ෂණය කළා අපි හැප්පුන්නේ නැහැ කියලා ලබන අවුරුද්දේ අපේ මුදල් අය නොකර රක්ෂණය ලබා දෙන්නේ නැහැ. යා නැවත මුදල් අය කරනවා. නැත්නම් රක්ෂණය සඳහා ගිය මුදල ආපහු දෙන්නේ නැහැ අපිට. වාහනේ හැප්පුන්නේ නැහැ කියලා මුදල් ටික ආපහු දෙන්නේ. ඊළඟ පාර රක්ෂණය කළාදී අය මුදල් ගෙවන්න. හැබැයි ජීවිත රක්ෂණයේදී එහෙම නැහැ. මිය ගියේ නැත මුදල් ටික ආපහු අපිට දෙනවා. ඒක නිසා ඉතිරි කිරීමකට සමානයි. හරියට අපි ඉතිරි කිරීමේ තැන්පතුවක මුදල් දැම්මා වගේ. ඒ වගේම තමයි පුතේ පුතේ බැංකු ණයක් ලබා ගන්න මේ ස්ථාවර ජීවිත රක්ෂණ ඔප්පුව ඇප් එකක් විදිහට භාවිත කරන්න පුළුවන්. ඒ වගේම ජීවිත රක්ෂණයේදී අපිට බෝනස් හම්බ වෙනවා, විශේෂ අවස්ථාවලදී ත්‍යාග හම්බ වෙනවා. ඒ දර ඔගොල්ලෝ දැකලා තියෙන නේද සෙලින්කෝ ලයිෆ් කියලා තියෙන ජීවිත රක්ෂණය අහලා තියෙනවනේ ළමයි දැකලා තියෙනවනේ. ඔව් සර්. හරි, ඒගොල්ල මොනවද දෙන තෑගි ජීවිත රක්ෂණය ගන්න අය? සිංගප්පූරුවට යනවා නේද? දේශවලට යනවා. ඔය කේක වරක් ප්‍රසාද දෙන්න. හරි, පුතේ අපි ලියමු. ජීවිත රක්ෂණය එක කියලා දාන්න පුතේ. එහෙනම් මෙතන එක කියලා දාන්න. ජීවිත රක්ෂණය මාතෘකාව ලියන්න. හරි, අපි ලියමු. ලියන්න ජීවිත රක්ෂණය. ඊට පස්සේ පුතේ කළු පැනලා ලියන්නේ. ඡේදයක් විදිහට ලියමු කළු පැනලා. යම් පුද්ගලයෙකුගේ යම් රක්ෂිත පුද්ගලයෙකුගේ, ඒ කියන්නේ රක්ෂණාවරණයක් ලබාගත් පුද්ගලයෙක් කෙනෙක්, යම් රක්ෂිත පුද්ගලයෙකුගේ කළු පැනේ ජීවිතයට හානියක් සිදු වූ අවස්ථාවක යම් රක්ෂිත පුද්ගලයෙකුගේ ජීවිතයට හානියක් සිදු වූ අවස්ථාවක එකඟ වූ වන්දි මුදල, එකඟ වූ වන්දි මුදල එකඟ වූ වන්දි මුදල ඔහුගේ යැපෙන්නන්ට ලබා දීමේ, ඔහුගේ යැපෙන්නන්ට ලබා දීම ලබා දීම තේනින් පාරක් ලියමු. ඔහුගේ යැපෙන්නන්ට ලබා දීම ජීවිත රක්ෂණය මගින් සිදු කරනු ලබයි. ඒක ඇල්ල නිල් පැනලිය. ජීවිත රක්ෂණය මගින් සිදු කරනු ලබයි.
හරි අපි ලියමු පුතේ අලුත් ඡේදකින් ලියන්න ජීවිත රක්ෂණයේදී ජීවිත රක්ෂණයේදී ජීවිත රක්ෂණයේදී ගෙවන වන්දි මුදල තීරණය වන්නේ ගෙවන වන්දි මුදල තීරණය වන්නේ ගෙවන වන්දි මුදල තීරණය වන්නේ රක්ෂිත පුද්ගලයාගේ තීරණය වන්නේ රක්ෂිත පුද්ගලයාගේ ගෙවීමේ හැකියාව මත සහ සහ රක්ෂණ ගිවිසුමේ සහ රක්ෂණ ගිවිසුමේ කොන්දේසි වලට අනුවය හරි උදේ වරානගර ලියන්න වරානගර ලියන්න එනම් වරහන දාලා එනම් පුද්ගලයාගෙන් පුද්ගලයාට පුද්ගලයාගෙන් පුද්ගලයාට වන්දි මුදල වෙනස් විය හැකිය වන්දි මුදල වෙනස් විය හැකිය වරහන වහන්න අපි අනුච්ඡේදකින් ලියමු ජීවිත රක්ෂණයක් ලබාගත් පුද්ගලින්ට ජීවිත රක්ෂණයක් ලබාගත් පුද්ගලයින්ට මරණයේදී සිදුවන මරණයේදී සිදු කරන වන්දි කිරීමට අමතරව මරණයේදී සිදු කරන වන්දි ගෙවීමට අමතරව පහත